නවා බ්ලොග් වල හැම දෙනාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලමගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඊට හැබැයි තියෙන bell button එක click කරලා ඔයාලට මම upload කරන video එසනින් ඔයාලට mobile එකට notification එකක් විදිහට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අද මම කතා කරන්න යන්නේ වෙනම ආතල් එකක් ගැන. classical මේ විදිහට මොඩිෆයි කරන්න හිතුවයි. ඇත්තටම පොඩි කාලේ ඉඳලා තිබ්බා, يعني තමන්ටම කියලා වාහනයක් ගන්න අරගෙන, يعني මගේ ඔළුවේ තිබ්බා සිතුවම. ඔව්. මේ විදිහට වාහනේ හදන්න ඕනේ කියලා. يعني හොඳම දේ පරණ වාහනයක් අරගෙන හදන එක කියලා හිතුණා. ඇත්තටම මම පරණ වාහන වලට ආසයි. يعني අලුත් වාහන වලට වඩා අපිට ඕන දෙයක් පරණ වාහනයකින් කරන්න පුළුවන්. කරන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඒක තමයි හේතුව. ඉතින් මම පොඩ්ඩක් කියන්නකෝ කොහොමද දැන් ඔයා දැන් වාහනයක් ඔයාට හීනයක් තියෙනදී මම අරගෙන මේ විදිහට කරනවා දැන් මේක කම්ප්ලීට්ද ඔයාගේ හිතේ තිබ්බේ ඔව් ඇත්තටම මගේ හිතේ තිබ්බටත් වඩා කාර් එක කම්ප්ලීට් වෙලා තියෙනවා තව ඉදී ඉදිරියට දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා ඔව් එතකොට මඩ පොඩ්ඩක් කියන්නකෝ දැන් වාහනේ මොඩිෆයි කරන එක අපි පැත්තක තියමුකෝ ඔව් මඩ පොඩ්ඩක් කියන්නකෝ මිස්සක මේ වැඩ දාන්න කොහොමද ඉගෙන ගත්තේ වැඩ දාන ගත්ත ඉතින් ඒක ඉතින් වාහනේත් එක්කම ඉඳලා වාහනේම දැන් ඇඟේ තියෙනා වගේ තමයි ඉතින් හැම කෝණ එකක්ම මං ඩ්‍රයිවිං සීට් එකේ ඉඳගත්තත් මට left side right side ඕන කෝණ එකක් දැන් එකටම දැනෙනවා. ඔව්. ඒ වගේම ඉතින් මම දැන් වාහනේත් එක්කම ඉඳලා වාහනේත් يعني වාහනේමත් වාහනේ වෙනම තිබ්බත් ඒකත් මගේ ඇඟේ කොටසක් වෙලා තිබුණා. ඇත්තම කියනවා. ඔව්. ඉතින් එතකොට වැඩක් කියන්නේ ඉතින් විශේෂ දැන් normal කෙනෙක්ට වඩා දෙයක් කරන්න ඕනේ කියලා අනිවාර්යෙන් මට අදහසක් තිබ්බා. ඔව්. ඉතින් මම කැමති ටීම් වර්ක් එකක් වුණත් කරන්න ඒ කියන්නේ අපි සෙට් එකක් සෙට් කරනොත් එතනින් කැඩෙන්නේ නැතුව ඉදිරියට යන්න තමයි මේ මගේ අදහස තියෙන්නේ. ඉතින් ඒ කරලා තමයි මම වාහනේත් එක්කම සෙල්ලම් දාන්න පුරුදු වෙන්නේ. සෙල්ලම් දාන එක කියනවා කියන්නේ ඉතින් රිස්ක් එකක් ලොකු. ඇත්තටම වාහනේදී. ඔව්. දැන් ඔයා දැන් මට හොඳ අත්දැකීමක් ප්‍රාසජනක අත්දැකීමක් දුන්නා. මම වාහනේදී ඔයා බැහැලා ගියා. අනිවාර්යෙන්. ඇයි එහෙම අසරණ කළේ මම? ඒ නගපන් නගපන්. ඒ නගපන් මේකට නගපන්. ඉතින් මගේ වාහනේ තිය විශ්වාසයි මං කියවනේ මගේ يعني ඇඟේම කැලලක් කියලා. ඔව්. මම බහලා ගියත් ඉතින් මගේ ඇඟේ වැඩ කරන එක වාහනේ වැඩ කරනවා. වැඩ කරනවා. අනිවාර්යෙන්. ඉතින් මට පොඩ්ඩක් කියන්නකෝ දැන් ඔයාලට මේ පිස්සුව හැදුනා. ඊට දැන් වාහනේ හැදුවා. කොහොමද ප්‍රතිචාර මේ වාහනේට? මං හිතන්නේ ඉතින් ලංකාවේ ගොඩක් දෙනෙක් සුබබී කියපහම දන්නවා. මට නම මගේ කාර් එක දන්නවා අනිවාර්යෙන්. ලස්සන නමකුත් තියෙනවා. ඔව්. ඉතින් මට මිස්සක කියන්නකෝ. ඒක ඇවිල්ලා කස්ටම් මොඩිෆිකේෂන් කරපු වාහනයක්. ඔව්. එතකොට දැන් ඔයාගේ ඔළුවේ තිබ්බ අයිඩියා එකෙන් මේක මොඩිෆයි කරන්න නැත්තේ. ඔව්. ඒතර මට කියන්නකෝ දැන් මේක ඔයා ඒ කියන්නේ ගරාජ් වලට ගිහිල්ලාද කරේ? ඇත්තටම මෙහෙමයි දැන්. මං ඔටෝමොබයිල් ෆීල්ඩ් එක වෙනම හදාරුවා. ඔව්. කියන්නේ කෝස් එකක් කරා. ඒ අදරදි තින් ගෙදර කාර් එක තිබුණා පොඩි කාලේ නම්ම. ඒකේ ඔය පොඩි පොඩි ගැජට් කැලියයි කියලා මුලින් බල්බ් හයි කරලා ඉතින් පිස්සුවක් කරා දැනි කරදී. ඒ කාර් එක තොරණක් කළා තිබ්බා. ඔව්. ඉතින් ඒ එතනින් එහාට දෙයක් කරගන්න ඕනේ හින්දා ඉතින් මටම කියලා වාහනයක් ගන්න අනිවාර්යෙන්ම අවස්ථාවක් ආවා. ඔව්. ඒ හින්දා ඉතින් විශේෂයෙන්ම වාහනේ මේක හදාගත්තේ. ඔව් එතකොට දැන් අපේ තරුණ පරම්පරාව ගොඩක් කැමති මේ ක්ලැසික් වාහන මේ වගේ මොඩිෆයි කරන්න. ඔව්. ඉතින් ඔයා මොකද්ද යාළට දෙන උපදේශ වාහනයක් ගද්දි ඕන ඕන දේව? අනිවාර්යයෙන්. දැන් මේ වගේ දැන් ඇත්තටම කිව්වොත් දැන් මේ පරණ වාහනනේ. ඔව්. එතකොට මේ වගේ වාහනයක් මිලට ගද්දි මොනවද සැලකිය යුතු කරුණු? ඇත්තෙන්ම කියනවා නම් දැන් මේ වගේ වාහනයක් අවුරුදු 40ක් 50ක් විතර පරණයි. දැන් මගේ එක 77 රීකන්ඩිෂන් රෙජිස්ට්‍රේෂන් තියෙන්නේ. අහහ. ඉතින් දැනටම 40ක් පැනලා තියෙන වාහනෙට. මටත් වඩා වයසක් සෑහෙන්න වයසයි වාහනෙට. ඉතින් ගන්න කෙනෙක්ට කියන්න තියෙන්නේ මේ දවස්වල ට්‍රෙන්ඩ් එකේ ඉඳලා يعني විගුණම් කරුවන් පුරුදු වෙලා තියෙනවා වාහනේ අටවලා ෆයිබර් ගාලා පේන්ට් එක ෂෙල් පේන්ට් එකක් ගාලා. ඔව්.
يعني බලන එක්කෙනාට බැල්මෙන් හොඳයි කියලා පෙන්වන්න හදලා ඒ කියන්නේ අර පිටින් ආටෝපේ හොඳයි අනිවාර්යෙන් ඔව් එතකොට ඒක අපි කොහොමද අපි හොයාගන්නේ ඒක මෙහෙමයි ඉතින් දැන් මට නම් දැන් මම රිසර්ච් එකක් කරපු ඉඳා මම දන්නවා වාහනයක් දකින්නකොට සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයක් අත්දැකීමක් තියෙනවා මට ඔව් මේ වාහනයක් දැක්කම දෙයක් කියන්න මේක හොඳයිද මේක මේ 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 මේක ගද්දි කොයි වගේ කන්ඩිෂන් එකක්ද තිබ්බේ ඇත්තෙන්ම මේක ගන්නකොට මේකේ ෆයිබර් කරලා තිබ්බා මම ඒවා දැනගෙනම ඒකත් ඉතින් ගත්තට කියන්නේ ගත්තේ පිස්සුව තමයි වාහනේ මේ කන්ඩිෂන් බලන්න මේ අතරම ගත්තේ පස්සේ ඉතින් මම මේක ඉතින් මගේ අතර ගොඩනගා අතර ඉතින් ගැටලුවක් නැහැ දැන් ගන්න කෙනෙක්ට කියන්නේ සමහර කට්ටිය ඉන්නවා ගොඩක් කට්ටිය රිස්ටෝ කරලා තියෙන වාහනයක් අරන් පදින්න ආස කට්ටිය එයාලට ඉතින් විශේෂයෙන් කියන්න තියෙන්නේ එක්කෝ රිස්ටෝරේෂන් කරපු කෙනෙක් එක්ක හරි හොඳ වැඩ දන්න කෙනෙක් එක්ක හරි ගිහිල්ලා වාහනයක් ගන්න කියන දේ විශේෂයෙන්ම බොඩි එක ගැන සැලකන දෙන්න කියලා මම කියනවා ඔව් එතකොට මට පොඩ්ඩක් කියන්නකෝ මේකට ඔයාලට කොච්චර වියදම් ගිහින් තියනද මේ වෙද්දි මම ගත්තේ වාහනේ ඉතා සුළු ගානකට කියන්නේ ලක්ෂ 2.35 කට විතර වගේ ඔව් ඉතින් මම අරගෙන ඉවරලා මාසයක් විතර වගේ දැන් පැද්දේ හදලා ඉවරලා මුලින්ම සම්පූර්ණයෙන් වාහනේම මේ තින්ත සම්පූර්ණයෙන්ම යන්නම කම්ප්ලීට්ම සීරුවා ඔව් ඉවරලා ඉතින් තින්ත වැඩ ටිකයි මෙකනිකල් වැඩ ටික ඇතුලේ AC මේ ඔක්කොම ඇදුවා ඒක සීල් සෙට් කස්ටමයිස් කරා ඉතින් ඒවට ඔක්කොම දැනට මහන්සිය නැතුව මට ඉතින් දැන් ලක්ෂ 11ක් විතර පැනලා තියෙනවා ඔව් එතකොට මේ හැමදේම වාහනේ ගලවන එකේ ඉඳන් පේන්ට් කරන එක ඉඳන් ඔක්කොම කරේ ඔයාද ගොඩක් දේවල් මම කරා පේන්ට් එක මම අයියා කෙනෙක්ට කියලා කරගත්තා ඔව් ගොඩක් දෙනෙක් මට උදව් කරා يعني සෑහෙන දෙනෙක් වාහනේ ඉඳා මම හිතන්නේ ලංකාවේ වගේ කට්ටිය හම්බුණා ගොඩක් දෙනෙක් කෝල් කරනවා නැතත් දැන් දැනට උනත් කතා කරලා හරි මොනවාරි දෙයක් අහන්න වෙන්නේ මොනවත් මොන එකට කතා කරලා අහන්න වෙන්නේ මාත් එක්කදීම එක්කෙනෙක් ඇවිල්ලා විකුණනවාද කියලා ඇහුවා අනිවාර්යෙන් ඉතින් අද ඔයාලට නම බ්ලොග් වලින් ගෙනාවේ වෙනමම පිස්සුවක් ගැන මේක ඇවිල්ලා පරණ කාර් අලුත් විදියට මොඩිෆයි කරලා ගන්න වෙන මාතල් එක ඉතින් මේක ඇවිල්ලා වෙනමම පිස්සුවක් ඉතින් ඔයාලා දැන් ඒ කියන්නේ ගොඩක් කට්ටිය ආස ඇති මේ දෙයට ඉතින් ඔයාලට හොඳ උපදෙස් ටිකකුත් අපේ මිස් එක දුන්නා ඉතින් තවත් මේ වගේ ලස්සන බ්ලොග් එකකදී හමුවෙමු. ඉතින් ඔයාලා කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒත් එක්ක මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ දිහා පැත්තේ තියෙන bell button එක click කරලා ඔයාලට මම upload කරන video එතනින් ඔයාලගේ mobile එකට notification එකක් විදිහට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් තවත් බ්ලොග් එකකදී ආයෙත් හමුවෙමු.